කාලයක් මුදලත් ඉතිරි කරගන්න ඔබත් ළඟම ඇති ATM එකට යන්න ලංකා පේ වෙතින් පුංචි අදහසක් අවුරුදු 70ක් පැනපු මිනිස්සෙක් අවුරුදු 70ක් පැනපු තව පිරිසක් වට කරගෙන ඉඳන් කියනවා රාජ්‍ය සේවයේ විශ්‍රාම වයස අවුරුදු 60ක් විය යුතුයි කියලා. ඒක කමක් නැහැ. ඒ කියන්නේ විශ්‍රාම වයසක් තියෙන්න ඕනේ. හැබැයි ඇත්තටම විශ්‍රාම වයසක් ඒක ගැන යම් කිසි විද්‍යාත්මක විදියකට නම් බලන්නේ. ඇයි ඒක එහෙනම් දේශපාලඥයන්ට අදාළ නැහැ? දේශපාලඥයන්ට මොකද විශ්‍රාම වයසක් දාන්න බැහැ. ඉතින් ඒ තමන් වෙනම විදියකට ජීවත් වෙන අතර තමන්ගේ වරප්‍රසාද සත්ත භාගයකින් අඩු නොකර ජනතාවගෙන් ඉල්ලනවා හැම දෙයක්ම. ජනතාවගෙන් ඉල්ලනවා පුරවැසියන්ගෙන් ඉල්ලනවා හැම කැපවීමක්. අද වෙනකොට ආහාර උද්ධමනය 91%, 94% කියලා අද ආපු තොරතුරු. ගෝලීය වශයෙන් අපේ රට ආහාර අනාරක්ෂිතභාවයේ රටවලින් ඉහළම තැනට ඇවිල්ලා. මන්ද පෝෂණයෙන් ඉහළටම ඇවිත්. අපි දන්නවා අපේ අධ්‍යාපන ක්‍රමය අවුරුදු දෙකහමාරක් කොහොමටත් විනාශ කරමින් තිබ්බ අධ්‍යාපන ක්‍රමය අවුරුදු දෙකහමාරක් තුලදී නැතිවෙන්නම නැති කරන තැනට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මොකද අයවැයෙන් ඒකට කරන යෝජනාව? අයවැයෙන් යෝජනාව වෙන්නේ විදේශ ශිෂ්‍යාවන් මේ රටට ගෙන්නලා ඒගොල්ලොන්ගෙන් කොහොමද ඩොලර් ගන්න කියලා. ඒක කරන එක කිසි ප්‍රශ්නයක් නැහැ. විදේශ ශිෂ්‍යාවන් අපේ විශ්වවිද්‍යාලයට එන එක හොඳ දෙයක්. අපේ ශිෂ්‍යයන් වෙන රටවල් වල ගිහිලා ඉගෙන ගන්නවා වගේ ඒ රටවල් වල ශිෂ්‍යයන් මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්න එකත් හොඳ දෙයක්. නමුත් ඒක කරන්න නම් අපේ විශ්වවිද්‍යාල දියුණු කරලා ඉන්න ඕනේ. අපේ විශ්වවිද්‍යාල තියෙන භෞතික සම්පත්, මානව සම්පත්, ඒකේ උගන්නන විදි, උගන්නන ඒ ශිෂ්‍යාවන්ට තියෙන පහසුකම් ඒව දියුණු කරලා ඉන්න ඕනේ. ඒක පාර්ලිමේන්තුව තුළ ජනාධිපති විදේශ ශිෂ්‍යාවන් ගෙන්නන දේ ගැන අයවැය තුළ කතා කරන ගමන් මේ රටේ අර්බුදය වෙනුවෙන් පාලට එළියට බැහැපු විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දුන්න සැලකිල්ල අපි ඊයේ දැක්කා. ඕවා දැක්කොත් විදේශ ශිෂ්‍යයන් එනවද මේ රටට?